රුසියාවේ විශාලම තෙල් පර්යන්තයට ආසන්නයේ පිහිටා තිබෙන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එමගින් එක් පර්යන්තයක් ගිනිගත් බව රුසියානු ආරක්ෂක නිලධාරීන් පවසනවා. කෙසේ වෙතත් ප්‍රහාරයට ලක් වූ අනිකුත් පර්යන්තයට කිසිම හානියක් නොමැති බවටයි වාර්තා වෙන්නේ. ප්‍රහාරයෙන් ගිනි ගැනීමට ලක්ව තිබෙන්නේ අෆ්‍රිස්කි කලාපයේ පිහිටා තිබෙන ක්‍රස්නඩාර් නැමැති බලාගාරයේ බවටයි වාර්තා වෙන්නේ. එමගින් කිසිම පුද්ගලයෙක් මියගොස් නොමැති බවට රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය රුසියාවේ විශාලම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්. එය CPC නැමැති පර්යන්තය සමග එක්ව ගෝලීය තෙල් අවශ්‍යතාවයෙන් 1.5% සපයන බවට වාර්තා වෙනවා. එම ප්‍රහාරය සැලසුම් කළේ කවුරුන්ද? තවමත් නිශ්චිත තොරතුරක් නැතත් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව චෝදනා කරන්නේ යුක්රේනයට. ඇමරිකා එක්සත් ජනපදයේ යුක්රේන යුද්ධය සඳහා ආයුධ සපයන ප්‍රධාන සැපයුම්කරුවේ. කෙසේ වෙතත් යුක්රේනයේ විසින් රුසියාව අභ්‍යන්තරයේ සිදු කරන කිසිම ප්‍රහාරයකට තමා සහය නොදක්වන බව දවල මන්දිරය ප්‍රකාශ කරනවා. එක්සත් ජනපදයේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තමා ආයුධ ලබා දෙන්නේ යුක්රේන් භූමියේ රැඳී සිටින් රුසියානු ඉලක්ක වෙත පහර දීමට පමණක් බවයි. මේ අතර යුක්රේනයේ කිව් අගනුවරට මිසයිල කොටසක් කඩා වැටෙන දර්ශනයක් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එම මිසයිලය මහා මාර්ගයකට කඩා වැටෙන අතර වර්තමානයේ වන විට එවැනි සිද්ධීන් සුලභ සිද්ධීන් බවට වාර්තා වෙන්නේ. මේ තත්ත්වය මත යුක්රේන් වැසියන්ගේ ජීවිතයේ සෑම තත්පරයකදීම ඉතාමත්ම අනාරක්ෂිත බවට විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ.